ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයට අවතීර්ණ වෙමින් විශේෂයෙන්ම කතරගම පුරවරයේ ආශිර්වාදය ලබාගෙන අප ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන මහජන හමු 151ක වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ඔබ වහන්සේලා මා වෙත ලබා දුන්නු මේ අති උතුම් වූ ආශිර්වාදය පිළිබඳව මගේ ගෞරවය සහ ස්තුතිය මේ අවස්ථාවේදී උදකර සිටින සිංහල බෞද්ධ අපේ මාතෘභූමියේ සම්බුද්ධ ශාසනය සුරකින්නට වැඩ කටයුතු කරන්නට මම හැම විටම අදිෂ්ඨාන කරගෙන සිටිනවා. මගේ පියාගෙන් ලැබපු ඒ ආభాෂය තුලින් බුද්ධ ශාසන අරමුදල ස්ථාපනය කරලා බුද්ධ ශාසන අමාත්‍යංශය ස්ථාපනය කරලා ප්‍රායෝගික බෞද්ධයෙක් හැටියට මගේ පියාණන් නිශ්චය කරපු ඒ විශිෂ්ට සේවාව තවදුරටත් ප්‍රගුණ කරමින් සම්බුද්ධ ශාසනය බබලවන්නට මම නිරන්තරයෙන්ම කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේදී සපත කර සිටිනවා. මේ වැඩසටහන් උදෙසා ගෞරවනීය වන්දනීය පූජනීය මහා සංඝරත්නයෙන් ලැබෙන ඒ අවවාද අනුශාසනා උපදෙස් මත අපේ රටේ සම්බුද්ධ ශාසනයේ මුරු දේවතාවන් හැටියට කටයුතු කරන පූජනීය මහා සංඝරත්නයේ අධීක්ෂණය තුල සම්බුද්ධ ශාසනය සුරක්ෂා කරන ඒ ජාතික ආගමික මෙහෙවර ඉතාමත්ම සක්‍රීය ක්‍රියාත්මක කරන්නට අදිෂ්ඨාන කරගෙන සිටිනවා.